අද අපි කරන්නේ කාස්ටෝන් කියන මැහුම් ක්‍රමය. දැන් එක මම පටන් ගන්න විදිය පෙන්නන්නම්. මං මල්පති කීපයක් මහලා තියෙනේ මලේ. ඉතුරු මල් පෙති ටික ඔයගොන්ට මහන්න හැටි පෙන්නන්නම්. බිඳි කට්ට උඩට අරගෙන බිඳි කට්ට ආයේ නූල තියෙන තැනටම ගෙනියනවා. ගෙනහිල්ලා ඇඟිල්ල මෙහෙම පටලවලා මේ ඉදි කට්ට වටේට මෙහෙම යවනවා. අපිට උමනා මෙහුම් ප්‍රමාණයක් යවනවා. 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. මම මෙහුම් 12ක් කැරියා. ඊට පස්සේ ඒක මෙහෙම තද කරලා අල්ලගෙන මේ විදියට අදින්න ඕනේ. එතකොට එතනින් මෙහුම ඉවර වෙනවා. ඊට පස්සේ මෙහෙම ඉදි කට් ඇතුළට දාලා අපි නැවතත් තව මල් පෙත්තක් කරන හැටි බලමු. දැන් මෙතනින් මෙහෙම උඩට ගන්නවනේ මල් පෙති දෙක අතරින් ඔන්න එළියට ආවා. දැන් අපි ආයි නැවතත් එතනටම තමයි මේ ඉදි කට් යවන්නේ. ඊට පස්සේ මේ මෙහු මේ ඉදි නූල් දෙක එළියේ තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ පේනද මම මේ නූල් අල්ලලා මේ වගේ ඇඟිල්ල වටේට කරකවලා මෙන්න මේ විදිහට ඉදි කට් ඇතුලින් යවනවා. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. ඊට පස්සේ ඉදි කට්ට මුස්සලා මේ මෙහුම අල්ලගෙන මේක මෙහිම අදින්න. මෙහුම අවසාන වෙන තැනට මෙහිම අදින්න. ඇදලා තමයි ඉදි කට්ට ඇතුළට යවන්නේ. තවත් පෙත්තක් මහන්නම්. ඉදි කට්ට මෙතනින් ගත්තහම හැමතිස්සෙම ඇඟිල්ල වටේ මෙහිම පටලවනවා මේ විදිහට. මේකට කියන්නේ කාස්ටෝන් මැහුම් ක්‍රමය කියලා. මේකෙන් එක 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 මල් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ මැහුම් ක්‍රමේ පාවිච්චි කළොണ്ട് විවිධ මැහුම් වලින් මල් හදාගන්න පුළුවන්. දැන් මම එක මහල ඉවරයි. ඒකත් උම අතිනවා. මේක නවත්තන. ඒ වගේ මේ මල් පෙති ටික මහලා තියෙන්නේ. දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ මලේ මැද මහ ගන්න. දැන් අපි මලේ මැද මහමු. මලේ මැද මහන්න මං හිතන් ඉන්නේ ෆ්‍රෙන්ච් නොට් වලින්. ෆ්‍රෙන්ච් නොට් කරන හැටි අපි කීප සැරයක් කරලා තියෙනවා මේ කලින් පාඩම් වල. නූල මේ විදිහට අල්ලගෙන ඉදි කට් එක වටේ දවටලා මේ වගේ නූල් අල්ලගෙන ඉන්නකොට මෙහෙම ඉදි කට් ඇතුළට ගෙනියන්න ඕනේ. නූල් උට්ට ගන්නවා. ඊට පස්සේ නූල් වටේට නූල ඉදි කට් උට්ට අරගෙන නූල වටේට මෙහෙම දවටලා ඇතුළට දානවා. අපිට උමනා නම් පුළුවන් දෙපාරක් දවටන්න, නැත්තම් එකපාරක්. ඒ විදිහට මම මේ 6 පොට අරන් තියෙන නිසා මම එකපාරයි මේක මෙහෙම දවටන්නේ. මෙන්න මේ වගේ එක වටේ එක සැරයක් ඔතා ගන්නවා. ඒ විදිහට මේ මලේ මැද අපි පුරව ගන්න ඕනේ. නූල ඉදි කට් වටේ ඔතලා
ආයෙත් ගහන්නත් ඕනේ ඒ ගත්ත තැනින්ම තමයි. එතකොටයි ඒ ගැටේ ලස්සනට එන්නේ. දැන් මන් මලේ මැද පුරෝල ඉවරයි. දැන් අපි මේකට නටුවකුත් කොළ දෙකකුත් මහමු. මේ විදිහට නටුව මහමු. දිග ඉරක් අරගෙන දිග මැහුම් පාරකින් මේක රඳවලා ඊට පස්සේ අපි ඒක හරහට මෙහෙම කුඩා මැහුම් ගහලා ඒක එතන රඳවගමු. දැන් පොඩි පුංචි මැහුම් තමයි මම මෙහෙම ගහන්නේ. එතකොට මේ මැහුම් වලින් ඒක හොඳට එතන හිටිනවා. මෙහුම් පාරවල් කීපයක් ගහලා ඒක සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ අපි යන්නේ කොළවලට. මේ තියෙන කොළයක් ඒකට අපිට පිරවිලි මැස්ම දාලා ඒක පුරව ගන්න පුළුවන්. මේ වගේ පිරවිලි මැස්මින් මේ කොළේ පුරවගමු. කොළේ හැඩේ ඇඳගෙන මේක මහ ගන්න. මේ විදිහට එක දිග කොට මැස්මෙන් මහන්නත් පුළුවන්. නැත්තම් එක කෙටි නම් මේ විදිහට කුඩා මෙහුම් වලින් එක පුරවා ගන්න. ඒ කොළේ මෙහුවා. ඒ වගේ තවත් කොළයක් මෙතනින් අපි මහගමු. දැන් ඒ කොළ දෙකත් එකේ මල සම්පූර්ණ කරා. මේක අපි කරේ කාස්ටෝන් කියන මෙහුම් ක්‍රමයට. ඒ වගේම තවත් මේකෙම තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඩබල් කාස්ටෝන් කියන එක. මම ඩබල් කාස්ටෝන් කියන එක මලක් උගන්ට් කරලා පෙන්නන්නම්. දැන් ඒක මහන් ඊට වඩා වෙනස් විදිහකට ඒක බලා ගන්න. මං ඒකෙත් මල් පෙති කීපයක් මහලා තියෙන්නේ.
දැන් ඔගලන්ට ඒකෙ මල මලේ පෙත්තක් මහරයට මං ඉස්සරහ පෙන්වන්නම්. අපි ඉඳි කට්ට මේ පැත්තෙන් උඩට අරගෙන ඒ තැනට නැවතත් ගහනවා. දැන් අපි මේ පෙත්ත වියා ගමු. මේ ඇඟිල්ලෙන් මේ පැත්තට මෙහෙම වියනවා. අනිත් ඇඟිල්ලෙන් මෙහෙම මේ පැත්තට වියනවා. නූල් පොටවල් දෙකම දෙපැත්තට වියන්නේ. හරියට බ්ලැන්කට් මැස්මක් වගේ. දැන් පැහැදිලි ඇති මේක මේ වියාගත විදිය දෙපැත්තට වියුවා. ඊට පස්සේ අපි මෙතන මෙහෙම අල්ලලා මේක මෙහෙම හිමින් ඇද ගන්නවා. පස්සේ මේ විදියට එක ඇතුලට ගන්න. මෙහිම මේ මල එන්නේ. මේකට කියන්නේ ඩබල් කාස්ටෝන් කියලා. මම දැන් මේකෙත් මලේ මැද ඕගොල්ලන්ට කරලා පෙන්නන්නම්. දැන් අපි මලේ මැද මහමු. ඒකටත් මම දාන්නේ බුලියන් ස්ට්‍රිප් එක. සෝරි. ෆ්‍රෙෂ් නොට් එක. එක හය පොට නූලෙන් තමයි දාන්නේ. ඒක නිසා එකට ගොඩක් අවශ්‍ය වෙන්නේ. ගැට කීපයක් දැම්ම මල මැද පුරව ගන්න පුළුවන්. ඉදි කට්ට මෙහෙම දවටලා ආයිත් නැවත් එතනටම තමයි ගහන්නේ. දැන් මලේ මැද මෙහුවා. දැන් අපි මහමු නැටි කොලයක්. කලින් වගේම දිග මෙහුමක් එහෙම ගහලා ඒක නවත්තලා එතනින් දිගටම පුංචි මෙහුම් වලින් ඒක රඳව ගන්නවා. මේක කොලේ මම මහන්න හදන්නේ බ්ලැන්කට් මැස්මින්. මෙන්න මේ වගේ බ්ලැන්කට් මැස්ම අපි මීට කලින් කරලා තියෙනවා. මලේ මැද ඉඳලා කොලේ මැද ඉඳලා කොලේ අගට අපිට මෙන්න මේ විදිහට මේක මහගෙන යනවා. කොලේ අයිනේ ධාරයක් එනවා. ලැන්කට් මස්මෙන් මහනකොට වෙන්නේ එකයි.
මේ ඩබල් කාස්ටෝන් ක්‍රමයටයි මේ මල මෙහුවේ. ඊට කලින් අපි මෙහුවේ කාස්ටෝන් කියන මෙහුම් ක්‍රමී. මේක මෙහුම් ක්‍රම දෙකක්. ඒ දෙකේ මල් වර්ග දෙකක් මම මහල පෙන්වුව ඕගොල්ලන්ට. මේ වගේ තවත් විසිතුරු මෙහුම් ක්‍රම මගින් ඕගොල්ලන්ට එක මං ඉස්සරහට හමු වෙනවා. ඒ වගේම මෙහුම් ක්‍රම වලට අමතරව පැච්වර්ක් නිර්මාණයක් වැනි දෙයක් කරන්න මං අදහස් කරගෙන ඉන්නවා. ඒක මුල සිට පටන් ගන්නම්. ඉදිරි පාඩම් වලින් ඔබට ඒක බලා ගන්න පුළුවන්. දැනට මේ පාඩමින් අපි නවත්තනවා. ඉදිරි පාඩමින් අපි හමු වෙනවා.